ආයුබෝවන් කියලා පිළිගන්න SLS අපේ YouTube channel එකට අද අපි ඔයාලට අරන් එන්න සූදානම් වෙන්නේ power supply එකක unboxing video එකක් මේක Corsair RM750 කියන power supply එක මේක full modular supply එකක් ඒ වගේම 80 plus gold certified තියෙන supply එකක් අපි බලමු මේක unbox කරලා කොහොමද කියලා supply එක තියෙන්නේ supply එකේ box එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඔයාලට बॉक्स के डीटेल्स में इधर डाला थी ना सप्लाई के साइज से का इधर डाला थी ना वाला पेन है थी मिलीमीटर का सिया हटा सहा मिलीमीटर का सिया पन्हा को आगे तम साइज से का ने उसे वैन्ने 80 मिलीमीटर इति मेक कंपैक्ट साइज से का के हिंदा गोड़ा केसिन नोट मेक पाविच्च कराने पुलांक मत तीनो ये वागे मितन दाला तीन में वालट पेन में थी 80 प्लस गोल्ड सर्टिफाइड के लेना ये वागे में 135 मिलीमीटर बेयरिन ट्रिपल बेयरिन फैन ने का तीन ने लो नॉइस ऑपरेशन ने का संधा ये वागे में 105 सेल्सियस रेटेड इंडस्ट्रियल ग्रेड कैपेसिटर्स के लिए तीनों ඒ වගේම මේක Windows 10 modern standby compatible කියලා දාලා තියෙනවා. ඒ වගේම මේකේ කියන්න ඕන RM750 එකේ version කීපයක් ආවා. RM750X කියලා එකක් ආවා 2018 version එකක්. ඒකට වඩා මේකේ සමහර advantage ටිකක් වැඩියෙන් පුර තියෙනවා. උදාහරණයකට කිව්වොත් cables PCI Express cables මේක වැඩිපුර දෙකක් වගේ ඇවිල්ලා තියෙනවා. ඒ වර්ෂන් එකත් එක්ක බලද්දී ඒ වගේම Windows 10 වල standby modern standby support කියලා certified කළම ඇවිල්ලා තියෙන මේ supply එක. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන DC output rating දාලා තියෙනවා supply එකේ. 3.3 volt වලින් 20 ampere max load එකක් ගන්න පුළුවන්. ඒ වගේම plus 5 volt වලින් 20 ampere ගන්න පුළුවන් max load එක. ඒ වගේම plus 12 volt එකෙන් single rail line එකක් තමයි මේකට එන්නේ. एक मैक्स लोड 62.5 एम्पियर तम गांड पुलां के लिए संधान वेने 750 वोट वोट एक मैक्सिमम कंबाइंड वोल्टेज 750 वोट वोल्ट 12 वोल्ट सिंगल रेल लाइन के गांड पुलां 62.5 एम्पियर ये वागे में माइनस 12 वोल्ट लाइन के 0.3 एम्पियर रेवी लाती नवा ये वागे में प्लस 5 वोल्ट लाइन के 3 एम्पियर ඇවිල්ලා තියෙනවා මැක්ස් ලෝඩ් එක. ඒ වගේම මේක ඇතුලේ තියෙන කේබල්ස් ගැන මෙතන සඳහනක් වෙනවා. 24 කේබල් එකක් ඒ වගේම EPS එහෙම නැත්නම් ATX 12 volt motherboard එකට අයින කනෙක්ටර්ස් දෙකක් තියෙනවා මේකේ. ඉතින් මේ සමහර high end motherboard තියෙනවා 12 volt connectors දෙකක් දෙන්න ඕන power. ඉතින් ඒ වගේ එකක් වුණත් මේ supply එක support කරනවා ඒ වගේ board එකට වුණත්. ඒ වගේම PCI Express 8 pin ඒ කියන්නේ 6.6 plus 2 cables තුනක් ඇවිල්ලා තිනවා. ඒ වගේම 4 pin cable තව එකක් ඇවිල්ලා තිනවා. ඔයාලගේ hard disk වලට වගේ old පාවිච්චි කරන්න පුළුවන් ඒවට. ඒ වගේම SATA connectors දෙකක් ඇවිල්ලා තිනවා. 3 connectors ආවේවා. ඒ වගේම 4 connectors ආවේවා SATA cable එකක් ඇවිල්ලා තිනවා මේකත් එක්ක. ඒ වගේම මෙතන සඳහන් වෙනවා 10 years Corsair guarantee කියලා. අපිට ලංකාවේ දෙනම් මේකට හම්බෙන්නේ අවුරුදු 3ක වරන්ටි එකක්. ඉතින් මම සාමාන්‍ය මේකේ ප්‍රයිස් රේන්ජ් එක යන වෙන සප්ලයි බැලුවා. මේකේ ඔප්ෂන් උත් එක්ක මට සෙට් වුනේ මේ සප්ලයි එක තමයි. මොකද කූල මාස්ටර් වගේ බ්‍රෑන්ඩ් වලත් මම බැලුවා සප්ලයි සාමාන්‍ය ෆුල් මොඩියුල යන සප්ලයි සාමාන්‍ය 20000 22000 වගේ අතර තිබ්බා. නමුත් ඒ වගේ බෑඩ් ෆීඩ්බැක් ගොඩක් දකින්න හම්බුන හින්දා net එකේ මම Corsair එකට යන්න තීරණය කරා. अरे आप बलम बक्स ओपन कर लो ये दीर तीन के बक्स ओपन कर पे तब बॉडी बक्स तीन सैड ये बक्स तम केबल स्टिक आप संधान तीन केबल स्टिक मे दीर दाकिन पुलवा पवर केबल का ट्रीपी स्टैंडर्ड ये PCI Express केबल का 8 pin එකක් sys plus 2 ඇවිල්ලා තියෙන එකක් SATA cable එකක් ඒ වගේම 24 motherboard cable එක SATA cable
මේ ආකාරයෙන් ඉතින් කේබල්ස් ටික වලට දකින්න පුළුවන් CPU කේබල්ස් මේක දෙකක් එනවා ඒකත් මම දැකුව මේක ඇඩ්වාන්ටේජ් එකක් මොකද මේ ප්‍රයිස් රේන්ජ් එකට යන ගොඩක් ඒවට ඒ විදිහට CPU 12 කේබල් ලැබිලා තිබෙන්නේ නැහැ ඉතින් අපි මේක මම අපිට ඇයි ෆුල් මොඩියුලර් සප්ලයි එකක් ගන්න ඕනේ කියන එක ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු අපේ ගොඩක් කේසින් වල කේබල් මැනේජ්මන්ට් කියන එකට අපි දැන් ලොකු සැලකිල්ලක් දක්වනවා මොකද ඒක ලස්සන වගේම ඇතුලේ එයා ෆ්ලෝ එක හොඳට තියාගන්නත් බලපෑමක් තියෙනවා කේබල් මැනේජ්මන්ට් එකෙන් ඉතින් ෆුල් මොඩියුල් එකක තියෙන වාසිය තමයි අර විදිහට කේබල් මැනේජ් කරගන්න පුළුවන්කමක් තියෙනවා අපිට ඕන ටික විතරක් ප්ලග් කරලා මොකද නැත්නම් ඒක මේ සාමාන්‍ය සප්ලයි එකක් ගත්තොත් කේබල් ටික ඔක්කොම එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට සමහර විට අපි දැන් තියෙන කේසිනුත් එක්ක කේබල් මැනේජ්මන්ට් වලට ගියාම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. කේබල් ටික ඇතුලේ තියාගන්න හරි අමාරුයි තමයි තියාගන්නේ. එහෙම තියාගෙන සමහර විට කේසින් එක වහන්නත් අමාරුයි. ඒ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ හේතුව තමයි ගොඩක්ම ෆුල් මොඩියුල් වල සප්ලයි එකකට යන එකේ තියෙන වාසිය. හරි අපි බලමු සප්ලයි එක අරගෙන කොහොමද තියෙන්නේ කියලා. अरे आप बलो आ सैट गिहमद मेक लंका मिलदी कमी रुपये विशेद हक मुद्लावा अच्छे मैं मैं कलिंक वे ये प्रईस रेंज दिब वटना सप्लाई के मट हेतने मेक मुखद सीएसटी वगे सप्लाई पड़ा मीटोड़ा गण वेडी तब रुपये हरद हक हरद स्पन्सी हकीर वे मीटोड़ा सेवन फिफ्टी वर्टिक එවගේම කූල මාස්ටර් සප්ලයි තිබ්බ අඩුවට සාමාන්‍ය 20 22 වගේ රේන්ජ් එකේ තිබ්බා ඒ වුණාට ඒ වගේ තිබ්බ යම් යම් ප්‍රශ්න මම දැක්කා තිබ්බා කතා කරලා කට්ටිය. ඉතින් ඒ හින්දා මම තීරණය කරා මේ 8 plus gold එකට යන්න ඕන කියලා මේ course එකේ මේ විදිහට text space ටික බලා ගන්න පුළුවන් අපිට. ගොඩක් මේ සප්ලයි එක මම කලින් කියවා වගේම ගොඩක් compact. ඉතින් sub ඕන කේසින් එකකට දැනට ආව තියෙන අවිල්ල තියෙන මකට් එක තියෙන ඕන කේසින් එක මේක පාවිච්චි කරන්න පුළුවන් බොහොම ලේසියෙන් ඒ වගේම තමයි PC Express connectors 6ක් තියෙනවා ඉතින් high end VGA එකකට උනත් බය නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන් දැනට අවිල්ල තියෙන ඉතින් මගේ කලින් මම පාවිච්චි කරේ Seasonic 620 watt supply එකක් ඉතින් RX 580 වගේ VGA එකකට තමයි මම ඒක පාවිච්චි කරේ මට ඒකට ඇති වුණාට මම දැන් අලුතෙන් ගත්තා 1080 GTX 1080 VGA එකක් ඉතින් ඒ ඉතින් තමයි සප්ලයි එක මාරු කරේ කෙනෙක් හිතන්න පුළුවන් සප්ලයි එකකට එච්චර ගාණක් දීලා ගන්න ඕනද කියලා මොකද යූස් සප්ලයි තියෙනවා ගොඩක්ම ගන්න මාකට් එකේ සාමාන්‍ය රුපියල් 2000ට 3000ට වගේ ගේමින් සප්ලයි කියලා එනවා ගොඩක්ම 8 pin එහෙම තියෙන. ඉතින් ඒ සප්ලයි එකකට නොයා ඇයි මේකකට යන්න ඕනේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය අඩුවෙන් මසල කියලා මතන දේක් තමයි මැෂින් එකක් ගහද්දී මැෂින් එකක් ඇසම්බල් කරද්දී සප්ලයි එක කියන එක. ඉතින් මම හිතනවා සප්ලයි එකට අනිත් මදර්බෝඩ් වලට ප්‍රොසෙසර් වලට VGP වලට දෙන සැලකිල්ලම දෙන්න ඕනේ කියලා. මොකද අපි ලක්ෂ ගණක් වේදම් කරලා හදන බිල්ඩ් එකේ මොකක් හරි පවර් ෆේල් එකක් වුණොත් පවර් ෂෝට් එකක් හරි එහෙම නැත්නම් වෝල්ටේජ් වල වෙනස්කමක් හරි මොනවා හරි තිබ්බොත් ගොඩක් මොකද එන යූස් සප්ලයි ගොඩක් දුරට රිපයර් කරපුවා තමයි ඉන්නේ ලංකාවට. ඉතින් ඒ හින්දා අපිට ෂුවර් කරන්න බෑ ඒ වගේ වෝල්ටේජ් ඇම්පියර් ගණන් එහෙම හරියටම තියනවද කියලා මේ ඔරිජිනල් එන තත්ත්වෙම. මොකද නැත්තම් කාලයක් ගියාම කොහොමද රිපයර් නොකර එකක වුණත් කන්ඩෙන්සර් වල එහෙම වෝල්ටේජ් වෙනස්කම් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ හේතු හින්දා මම හිතනවා සප්ලයි එකක් ගද්දී බ්‍රෑන්ඩ් නිව් එකක් දාන තරමට පුළුවන් තරම් හොඳයි. සප්ලයි එකක් සඳහාත් සැලකිල්ල දක්වන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ මැෂින් එකක් ඇසම්බල් කරද්දී. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලටත් සමහර විට ඔයාලා මේ වෙනකොට මේ සප්ලයි එක පාවිච්චි කරනවා ඇති. ඔයාලා මේ ගැන හොඳ නරක කියන්නේ තියෙන දේවල් තියෙනවා නම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම කෙනෙක් මේ සප්ලයි එක ගන්න ඉන්නවා නම් ඒ සඳහාත් මොනව හරි දැනගන්න දෙයක් තියෙනවා නම් තවදුරටත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා පිල්ලීමක් කරනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell සලකුණ ඔබන්න අලුතෙන් වීඩියෝ එකක් ආවම ඔයාලට notification එකක් එනවා එතකොට. අපි තාත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එතකන් සුබ දවසක්.